විශේෂයෙන්ම අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් ඇත්තටම දැන් මම අහලා තියෙන විදිහට මට අවබෝධ කරලා දීලා තියෙන විදිහට මේ කරන්ට් එක අලියෙකුට වැදුනම 12,000ක් විතර ෂොක් එකක්. ඒතට ඔහු විශාල මානසික බාධාවකට ඒ සතා ලැක් වෙනවා නෙවෙයි මැරෙන්නේ නෑ. හැබැයි ෂොක් එකක් එනවා. අලි වැට පවත්වාගෙන යෑම සඳහා අපිට බහුකාර්ය දෙපාර්තමේන්තුවෙන් 3,000ක ප්‍රමාණයක් බඳු ගන්න අවසර ඉල්ලලා තියෙනවා. රජයෙන් ඒ සඳහා අනුමැතියත් අපිට ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ අලි වැට හැදුවට වැඩක් නැහැ. අලි වැටත් එක්ක මිනිස්සු ඉඳගෙන දිවාරෑ ඉඳගෙන කුටි හදාගෙන මේ අලි වැට පරිස්සම් කරගෙන නඩත්තු කරන්න ඕනේ. ඒකට විශාල ජනගහනයක් ඕනි. දැනට සිවිල් ආරක්ෂක බලකාය තමයි අපිට උදව් කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ හදපු අලි වැට දිගින් දිගටම නඩත්තු කරන්න. දැන් අර බහුකාර්ය දෙපාර්තමේන්තුවේ ඒ පිරිසත් එක්ක අලි වැට දිගටම නඩත්තු කරන්න බොහෝ තැන්වල අපි ගම්මානවල මිනිස්සුන්ට අපේ ජනතාවට අපේ ගෞරවය පුද කරනවා. ඒ අය බොහෝ වෙලාවට දැන් තීරුම් අරන් තියෙන්නේ මේ සත්තුන්ට හිරිහැර කළා වැඩක් නැහැ, සත්තුන්ට කරදර කරලා වැඩක් නැහැ, සතා එක්ක අපි හොඳ ගණ දෙනුවකට යන්න ඕනේ. ඒ එකම ඒ සඳහා මේ අපි අලි වැට නඩත්තු කරන්න ඕනේ. ඉස්සර අලි වැටේ තියෙන ඒවත් අරගෙන යනවා මිනිස්සු ගලෝගෙන යනවා. ඉතින් එහෙම නැතුව අපි අලි වැට නඩත්තු කරන සමහරලාට ගම්වලින් අලි වැට නඩත්තු කරනවා. ඉතින් ඒ ආකාරයට අපි පිළිගන්නවා යම් ශ්‍රම බලකායේ අඩුවක් තියෙනවා. ඒක පුරව ගන්න අපි වනජීවී දෙපාර්තමේන්තුව ඉල්ලලා අපිට ආණ්ඩුවෙන් අපි ඉල්ලුවා බහුකාර්ය සේවක සංඛ්‍යාව 3,000කට අධික ප්‍රමාණයක්. දැනට රජය එකඟ වෙලා තියෙනවා ඒ ප්‍රමාණය ලබා දෙන්න. මං හිතනවා එතකොට අලි වැට නඩත්තු කරගන්න පුළුවන් වෙයි කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.